අද මේ වීඩියෝ එක මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද Google Drive එකට වීඩියෝ ෆයිල් එක අප්ලෝඩ් කරලා අපට අවශ්‍ය කෙනෙකුට විතරක් ඒක ෂෙයා කරන්න කියන එක සම්බන්ධව. ඉතින් මේ දේ කරගන්න මම මුලින්ම කරගත්තේ වීඩියෝ ෆයිල්ස් තියෙන මගේ ෆෝල්ඩර් එක ඕපන් කරගත්තා. මම උත්සාහ කරනවා මෙන්න මේ තියෙන වීඩියෝ එක කොහොමද අපි Google Drive එකට ෂෙයා කරගෙන නැත්තම් Google Drive එකට අප්ලෝඩ් කරගෙන ඒක තව කෙනෙක් ෂෙයා කරන්න කියලා බලන්න. ඉතින් මම මේ වීඩියෝ ෆයිල් එක මේ වගේ මිනිමස් කරලා තියාගෙන මම ඕපන් කරගන්නවා Google Drive web browser Google Chrome කියන web browser එක. Chrome web browser එක ඕපන් කරගන්න ගන්නවා මම. ඉතින් ඒත් එක්ක මගේ ලැප්ටොප් එකේ මේ වෙලාවේ මම මගේ Google account එක නැත්නම් Gmail account log වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන මෙන්න මේ user profile picture පෙන්වන්නේ. ඉතින් එහෙම log වෙලා ඉන්න ඕන. එහෙම log වෙලා නැත්නම් ඔයා log වෙන්න පුළුවන්. Gmail වලට log වෙන විදිහට log වෙන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන app launch icon එක Google Apps කියලා මේක click කරලා පස්සේ මේකේ එක දැනග තියෙනවා drive කියලා. මෙන්න මේක Google Drive කියන එක. ඉතින් මම ක්ලික් කරනවා. එතකොට මේ account එකට දාලා Google Drive කියන drive එක open වෙනවා. ඉතින් මේකට ඊට පස්සේ අපි අපේ video file upload කරන්නයි ඕන. එතකොට Google Drive එකේ සාමාන්‍යයෙන් GB එකට වඩා video file upload කරන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් මේකේ play වෙනවා video එකට ආසන්න file කොහොමද ප්‍රශ්නක් නැහැ අපට upload කරලා share කරලා දෙන්න පුළුවන්. එහෙනම් මෙහෙම තියෙනවා මෙතන අපේ දැන් මේ මම කලින් ෂෙයා කරපු ෆයිල් වගේ නැත්නම් ඒ වීඩියෝ එකක් මෙතන තියෙනවා. ඉතින් මෙතන අපිට පුළුවන් ෆෝල්ඩර් එකක් හදාගන්න. එහෙම නැත්නම් කලින් මෙතන දාන්නත් පුළුවන්. අපි ෆෝල්ඩර් එකක් හදලම දාමු. මම මෙන්න මේ new කියන icon එක click කරලා ඒක තෝරනවා මෙන්න මේ ෆෝල්ඩර් new folder කියන එක. new folder. ඒක තෝරාගෙන මම මෙතන නමක් දෙනවා. මෙතන නමක් දානවා වීඩියෝ. මම මෙතන නමක් දානවා temporary video කියලා. මොකද මම මේක පස්සේ මකන්න ඕනේ. මේක අවශ්‍ය නැහැ ඕන නිසා මට මේක කරලා බලන්න මෙතන මම කරන්නේ. temporary video එක මම දාන්නම්. එහෙම දාලා. එහෙම දාලා මම මේක create කියන icon එක click කරනවා. එතකොට folder එකක් මෙතන හැදෙමින් පවතිනවා දැන්. ඉතින් වෙනම temporary videos කියන මම double click කරනවා. ඊට පස්සේ මෙතන අපිට files drop කර හැක් මේ message and drop files here කියලා. මම දැන් කරන්නේ මේ folder එක open කරගෙන ඒකේ තියෙන අර video file එක මේකට add drag කරලා දානවා. මේක පැත්තක තියාගෙන මේ වගේ මේක ඩ්‍රැග් කරලා දාන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ ෆයිල් එකේ මගේ එකේ මේ වෙලාවේ තියෙන්නේ මෙගාබයිට් 22.7යි. ඒක ඉක්මනින් සාමාන්‍යයෙන් මෙතන ඩ්‍රැග් වෙයි. හැබැයි ඒක දරතාව වැඩි වෙන ටිකක් වැඩිපුර වෙලා ගන්න පුළුවන්. සාමාන්‍ය ස්පීඩ් එක අපේ වැඩි වුණත් කනෙක්ෂන් එකේ ටිකක් වෙලාව ගන්න පුළුවන්. අප්ලෝඩින් ස්පීඩ් එක සාමාන්‍ය ටිකක් අඩු නිසා ගොඩක් වෙලාවට මේ ඉතින් ඒ වගේ ප්‍රශ්නක් තියෙන අපිට කරන් තියෙන වීඩියෝ එක කොටස් කරගෙන ඊට පස්සේ ඒවා කොරසින් කොරස අප්ලෝඩ් කරන එක. දැන් මෙතන අපිට පේනවා ඒක අප්ලෝඩ් වෙනවා. ඉතින් මේක මේ වගේ අප්ලෝඩ් වෙනකල් ඉන්න ඕන අපි. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ෆයිල් එකක් නම් තියෙන්න පුළුවන් පොඩි ගැටලුවක් තමයි. අපි බැරිලාවත් 80ක් 90ක් අප්ලෝඩ් වෙලා කනෙක්ෂන් එක ලොස් වීමක් වුණොත් එහෙම ගොඩක් වෙලාවට ඒ ෆයිල් එක ආයෙසරක් අපිට මුලින්ම අප්ලෝඩ් කරන්න වෙනවා. ඒ වගේ ලොක් වෙන්න පුළුවන්. ඒක ඉතින් ඒ වගේ ප්‍රශ්න ඇති කරගෙන අප්ලෝඩ් කරන් ගත්තම හරි. කරන්ට් එක යන්නේ නැති වෙන්න ඕන. ඒත් එකම රවුටර් එකක් නම් ඒක ඕෆ් නොවී තියෙන්න ඕන. දැන් මේක අවසාන ටික ඩවුන් අප්ලෝඩ් වෙමින් පවතින්නේ. හරි දැන් මේක අප්ලෝඩ් වුණා හරියටම. දැන් මෙතන හරියක් වෙන්නේ නිසා මේ තියෙන වීඩියෝ එක. දැන් මේක අපිට මෙතෙන් ක්ලෝස් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපිට මේ අප්ලෝඩ් වෙච්ච වීඩියෝ ෆයිල් එක ෂෙයා කරන්න පුළුවන් කෙනෙකුට. ෂෙයා කරගන්න අපි බලමු කොහොමද කරන්න කියලා එක. මෙන්න මෙතන මම රයිට් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔප්ෂන් ගණනාවක් එනවා. ඒක තමයි ප්‍රිවියු ඕපන් වෙන්නත් ඔන්න වගේ. ඒකේ මම තෝරා ගන්නවා මෙන්න මේ. ෂෙයා කියන අවස්ථාව, ෂෙයා කියන අවස්ථාව. ෂෙයා කියන අවස්ථාව මම ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ මේක එනවා මැසේජ් එකක්. add people and groups කියලා. ඊට පස්සේ දැන් මෙතන තියෙන මගේ email එක සහ ඒ විස්තර තියෙන ඕන, ඒ කියන්නේ මේක දාපු කෙනාගේ විස්තර තියෙන්නේ.
ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මේ icon එක restricted එක only people with access can open with the link. ඒ කියන්නේ මේක restrict කරලා තියෙන්නේ මෙන් anyone with the link දැම්මොත් එහෙම ඕනම කෙනෙක්ට මේක share වෙනවා. link එක ලැබෙන ඕන කෙනෙක්ට මේක බලන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන restricted කෙනෙක් මම දාගන්නවා. දාගෙන මෙතන පුළුවන් අපට add කරගන්න කෙනෙක්ව. ඉතින් මම මෙතන click කරපුවම ආවට පේනවා මේක email address එකක් add වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ gmail එකෙන් ලබාගත්තු email එකක් මේ තියෙන්නේ. ඒ කියන්නේ automatically gmail එකේ තියෙන email වගේක් මෙතන link වෙනවා. එතකොට මෙතන අපිට මේ වීඩියෝ එක යවන්න ඕන කෙනාගේ ඊමේල් එක දාන්න පුළුවන්. ඊමේල් එක දාන්න පුළුවන් අපට. මම මෙතන මේ වගේ මම භාවිතා කරන වෙනත් ඊමේල් එකක් දාන විදිහ තෝරා ගන්නවා ඒක. නැත්නම් අපට type කරන්න පුළුවන් මෙන්න මේ ඊමේල් එක දානවා. දැන් මට පස්සේ මෙතන එනවා මේකක් notify people කියලා. ඉතින් message එකක් අපිට දාන්න පුළුවන් එයාට. එතකොට අපිට මේ වීඩියෝ එකේ topic එක දාලා මොන හරි එහෙම message එකක් දාන්න පුළුවන්. මම දාන මෙතන නිකන් lesson grade 10 කියලා. එහෙම නැත්නම් අපිට යාට ගැළපෙන විදිහ පණිවිඩයක් මෙතන දාන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා editor කියලා. ඉතින් එතනින් අපි තෝරා ගන්න ඕන අනිවාර්යයෙන් මෙන්න මේ viewer කෙනෙක් විතරක්. editor, commenter සහ viewer කියලා ස්ථා තුනක් තියෙනවා. editor දැම්මොත් එහෙම මේක එයාට වෙනස් කරන්න එහෙම නැත්නම් ඒක download කරගන්න chance එක දෙනවා. අපි viewer කෙනෙක් විතරක් දෙමු. එතකොට එයාට view කරන්න විතරයි මේක පුළුවන්. ඉතින් මම viewer කෙනෙක් ස්ථා තෝරලා දෙනවා. notify people දැම්මම පස්සේ මට email එකක් කරනවා මෙහෙම එකක් ලැබුණා කියලා. ඊට පස්සේ මේක තමයි viewers of this file can see comments and suggestions. එතකොට මේක කවුරු දාන comment එකක් මොනවා හරි ඒගොල්ලන්ට පේනනවා කියලා ඒ පෙන්වන්නේ. තොරලා දිලා ඉතරක් මදි. මෙන්න මෙතන තියෙනවා settings icon එක. මේ settings icon click කරලා මෙන්න මෙතන තියෙන මේ option දෙකේ tick mark තියෙනවා. අපි ඒව අයින් කරන්න ඕන. first එකේ තියෙන editors can change permission and share කියලා. second එකේ තියෙන viewers and commenters can see the option to download, print and copy කියලා. first එක දැම්මොත් එහෙම editors ලාට පුළුවන් මේක change කරන්න මේ settings. ඒදි අපි එක දෙන්න ඕනේ මෙතනදී. ඒ second එක තමයි වැදගත්ම කණිත් එක viewers ලාට පුළුවන් comment එකට අසල් පුළුවන් මේක download කරගන්න. ඉතින් අපි option දෙන්නේ. අපි දෙනවා නම් තමයි tick එකක් දාන්න. එහෙනස tick එකක් තිබ්බොත් මේ දෙක අනිවාර්යයෙන්ම අයින් කරන්න. අයින් කරලා අපිට මේක back වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා notify people කියලා. මෙතන tick එකක් දාන අනිවාර්යයෙන්ම tick එකක් දැම්මොත් එහෙම මේ email එකට email එකක් ලැබෙනවා. address එකට මේ email address එකට email එකක් ලැබෙනවා. දැන් මේ email එක තමයි add වෙලා තින්නේ. එතකොට එයාට email එකක් යනවා මෙහෙම වීඩියෝ එකක් share වුණා කියලා. එතකොට එයාට ඒක බලන්න පුළුවන්. send දුන්නොත් එහෙම එයාට email එක යනවා. එයාට email හරහා මේක බලන්න පුළුවන්. copy link දුන්නොත් එහෙම ඒ link එක copy කරගෙන අපිට යවන්නත් පුළුවන්. ඉතින් මම send දෙනවා. send දුන්නාට පස්සේ මේක share වෙලා තියෙනවා. හරි. ඉතින් මම දැන් මීට කලින් පොඩි වෙලාවකට කලින් ඒ අනිත් කෙනාගේ email නැත්තම් අර මම මේ වීඩියෝ ගැවපු කෙනාගේ email එක open එකේ තිබ්බා. මම ඒක පෙන්නන්න. මේ තියෙන්නේ ඔප් වීඩියෝ එක. මෙන්න මෙතන තියෙනවා ඒ ඊමේල් එක. මේ තියෙන්නේ address එක. එතකොට එයාට මේ ඊමේල් එක දැන් ගිහින් තියෙන්නේ. මම පෙන්නන්නම් මේක inbox එක. මම දැන් මේ වැඩේ කරගන්න ඕන නිසා ඒ ඊමේල් එකටත් log වෙලා හිටියා. එතකොට මේ තියෙන්නේ share වෙච්ච වීඩියෝ ෆයිල් එක. ඒ සම්බන්ධ ඊමේල් එක මේ තියෙන්නේ. එතන මෙතන දෙන ඕපන් කියලා අවස්ථාවක් එනවා. ඉතින් අපි මේක ඕපන් කරලා බලන්න පුළුවන්. ඒකේ යට ඩවුන්ලෝඩ් කරන්න දෙනවා නැද්ද කියන එක තමයි බලන්න තියෙන්නේ. මම ඕපන් කරන අවස්ථාව තුල දෙනවා. ඒතර වෙනම page එක මේක ඕපන් වෙනවා. දැන් මේ ලාවට පේනවා මේක තාම ඕපන් වෙන්නේ මගේ අර නියම මගේ email account එකෙන්. ඒ නිසා මෙතන ඇත්තම ඩවුන්ලෝඩ් අවස්ථාව දෙනවා. හැබැයි මම ඒක වෙනස් කරන්න මම මේක click කරලා තේරුවොත් එහෙනම් මගේ අර දෙවෙනි email එක ඒකෙදි මේ අවස්ථාව දෙන්නේ නැහැ. හරි දැන් මෙතන තියෙන එක දැන් මෙතනදී මෙයාට ඩවුන්ලෝඩ් කරන අවස්ථාව දෙන්නේ නැහැ. මම දැන් එකවරක මේ ඊමේල් දෙකේම ලොග් වෙලා ඉන්න නිසා තමයි අතන පෙන්නුවේ. මේකේ පෙන්නනවා මේක මගේ ඊමේල් එක. මේක තමයි ෂෙයා කරපු ඊමේල් එක, ෂෙයා වෙච්ච ඊමේල් එක. ඒතොර යාට මේක පේන්නේ නැහැ. එයාට ඩවුන්ලෝඩ් කරන්න බෑ ඒ කියන්නේ. එයාට පුළුවන් මේක view කරන්න. ඉතින් මේක ඩවුන්ලෝඩ් මේ මෙයාට මෙලා මෙහෙම බලන්න පුළුවන්. ඊට පේනවා මෙතන ඩවුන්ලෝඩ් icon එකක් පේන්නේ නැහැ. හරි ඉතින් මෙහෙම ෂෙයා කරන්න පුළුවන්. ඒතොර මෙයාට මේක ඩවුන්ලෝඩ් කරන අවස්ථාව ලැබෙන්නේ නැහැ. මම හිතනවා මේ ගැළුරු උත්තරයක් දැන් මේකේ හොයාගන්න පුළුවන් කියලා.